ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කළ සංශෝධනයන්ට අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කැටුම් පත අද සාහෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනනවා. එය අද විවාදයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර අදාළ යෝජනාව වැඩි ඡන්ද 33කින් සම්මත වුණා. මේ දුෂ්ට ආණ්ඩුව එළවමු ජනවාරි 30 පස්වරු 1:30ට කොළඹදී. වෙනසක් හදන වසරක් සමගි ජන බලවේගය මේ අතර අදාළ පනත් කැටුම් පතට රීව කොළඹ ස්ථාන කිහිපයක විරෝධතාද පැවැත්වුණා. දසත ටොප් ස්ටෝරි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කැටුම් පතෙහිවත් ඔන්ලයින් පනතෙහි දක්වා ඇති වගන්ති 57.31ක් යලි සංශෝධනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා නියෝග කළා. ඒ අනුව සංශෝධිත පනත් කැටුම් පත පිළිබඳ වාර්තාව අද මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මාධ්‍ය තාරුණ්‍ය උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක मार्गगत क्रम सुरक्षित भाव पिलीबंद संबंध विवाद කතානායක මහින්ද යාපා බෙවර්තන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යලි රැස්ුණා. ගරු කතානායකතුමනි මේක තමයි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන ආංශික අධීක්ෂණ කාරක සභාව ලබා දීලා තිබෙනවයි කියලා වාර්තාව. ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන වලට යටත්ව මේ අනපනත් වලට එකඟ වූ අතර ඒ පිළිබඳ කාරක සභාව වාර්තාව කාරක සභාවේ සභාපති ගරු ලලිත් වර්ණකුමාර මහතා විසින් 2024 ජනවාරි මාස 23 වන අඟහරුවාදා දින පාර්ලිමේන්තුවට පිළිගැන්විය යුතුයයිද තීරණය කරන ලදී. ඉතින් මම අහන්නේ ගරු කතානායකතුමනි කොහේ වාර්තාව? මොකද මේක වාර්තාව කියලා ඒ කාරක සභාවේ සභාපතිතුමා සහ ලේකම් කියනවා නම් මේ 225ම මෝඩයෝ නෙවෙයිනේ. ඔබතුමාගේ කාමරෙන් පිට වෙලා එනකොට මට ඒකට සහභාගී වුණු රජයේ ඇමතිවරයෙක් තමන්ගේ ෆෝන් එක පෙන්නලා මට කියනවා බලන්න සජිත් ඔයාටත් මේ ගහන මඩ අපිට මේ මඩ ඔක්කොම නතර කරන්න පුළුවන්ලු මේ පනත තුල. මම කියන ඕනතරම් මඩ ගහන්න. මට ප්‍රශ්නයක් නැහැ ඕනතරම් මඩ ගහන්න. නමුත් භාෂණයේ නිදහස ආරක්ෂා කරන්නට ඕන. සංශෝධන තමුන්වන්සලා දැන් මේ මොහොතකට කලින් ටේබල් කරා අපිට ඉංග්‍රීසි මාධ්‍යෙන් විතරයි මේක දාලා තියෙන්නේ. කොහෙද අපිට සිංහල දෙමළ මාධ්‍යෙන් කොහෙද තියෙන්නේ? අපිට නම් ටේබල් කරලා නැහැ. මට ඕන නැතුණාට දෙමළ ඕනා ඉන්නව මෙතන. කරු මන්ත්‍රීතුමා දෙමළ මාධ්‍යෙන් ඉල්ලපු මන්ත්‍රීවරුන්ට දෙමළ මාධ්‍යෙන් දීලා තිනවා පුදුමටත් ඕන නම් එකක් එවන්න. ආ මටත් එවන්න. තමුන්නාන්සල දැන් මේ මොහොතේ මේ සංශෝධන දෙන්නේ. මේ සංශෝධන කොයි විදියට ශේෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ගැලපෙනවද නැද්ද කියලා අපිට අධ්‍යයනය කරන්න වෙලාවක් ඕන. මේ ගැසට් කරන පනතත් නෙමෙයි තියෙන්නේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන පනතත් නෙමෙයි තිබෙන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගන්නකොට ආංශික කාරක සභාවේ වාර්තාව නිවැරදිලි අවශ්‍යයි. මේ විපක්ෂයේ මන්ත්‍රීවරු යන්නේ කොහෙද මල්ලේපොල්? දැන් මේ බලන්න මේ පෞගිය පක්ෂ නායක රැස්වීම න්‍යාය පුස්තකයට මේක දාලා තියෙනවා. එදා මේක ඔක්කොම අනුමත කරලා තියෙනවා. අද ඔබතුමා එක්ක රැස්වුණු මේකෙදී සභාවේ කැමැත්ත අරගෙන මේක කරන්න තීන්දුව කළා තියෙනවා. එහෙමනම් මේ සභාවේ තියෙන ප්‍රධාන දේ තමයි මේගොල්ලෝ මතු කරපු කාරණා දෙක තුනක් තියෙනවා. එකක් ආංශික කාරක සභාවට යන්න ඕනේ ගිහිල්ලා තියෙනවා. ඊළඟට ශේෂ්ඨාධිකරණයේ සංශෝධන පිළිගන්න ඕනේ. පිළි අරගෙන දීලා තියෙනවා. එතකොට මේක පිළිබඳව සාකච්ඡා කරන්න ඊට වෙනකන් දවස් තියෙනවා. ඊළඟට සමාජ මාධ්‍යයේ සත්‍ය පුවත් යන එක පිළිබඳව අපි සියලු දෙනා එකඟයි. අසත්‍ය පුවත් යන එකට තමයි විරුද්ධ. දැන් සත්‍ය පුවත් ගියේ ඉඳලා තමයි ඔය JP එකේ කියුවනේ අර ගණිකා වෘත්තිය සමාජ නීතිගත ඒක අපි දැනගත්තේ ඒක නැත්තම් අපි දැනගන්නේ නැහැ. ඊළඟට පියවරු එල්ලගෙන කාන්තාව පාර දිගේ යනවා කියන එකත් අපිට ආවේ සමාජවාදී ඉතින් අපි පිළිගන්න සමාජවාද තියෙන්න ඕනේ. තාවර නියෝග 57-58 අනුව මේ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. අපිට මේ සභාවට මේ වාර්තාව ඉදිරිපත් කළාම ආංශික අධිෂ්ඨාන කාර්යක සභාවෙන් මේක තමයි වාර්තාව හැට සැලකන්න වෙන්නේ. ඉතින් මේක අලුත් දෙයක් නෑ. සාමාන්‍ය පනතක් සම්බන්ධ කරන ආකාරයේ ක්‍රියාදාමයේ අනුගමනය කළා තියෙන නිසා මේක අපි ඉදිරියට යමු. සභාවේ विरोधी सदा
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම් පත දෙවන වර කීමේ විවාදය ආරම්භ කිරීමේ යෝජනාව පක්ෂව ඡන්ද 83යි විපක්ෂව ඡන්ද 50යි ඒ අනුව වැඩි ඡන්ද 33කින් යෝජනාව සම්මත විය ඒ අනුව විවාදය තිරන් අලස්මැත්තුමා ආරම්භ කරන්න මේ පනතෙන් අපි ආවරණය කරන්නේ සෝෂල් මීඩියා යූස් කරලා වංචා කිරීම අන්න ඒක වෙනුවෙන් පෙනී සිටීමෙන් වංචා කිරීම එතකොට කැරැල්ලක් ඇති වෙන ආකාරයෙන් අසත්‍ය ප්‍රකාශ සම්නිවේදනය කිරීම ළමා අපචාර කාන්තා හිංසනය ආගමික සහජීවනයට බාධා කිරීම අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම මගින් ජාතික ආරක්ෂාවට නීතිය හා සාමයට ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම සමහර උදවිය කියන වාගේ මාධ්‍යයට මේ අවහිර කරන්නවත් මං හිතන්නේ අපිට දේශපාලන ප්‍රතිවාදියායට අමුණාත් කරන්නවත් නෙමෙයි මේ සියලු දේ කරන්නේ අපේ රටේ කාන්තාවන් ළමයින් බේරගන්න ගරු ඇමතිතුමා මට දැනගන්න පුළුවන්ද මේ ඉන්ටර්නෙට් ඉන්ටර්මීඩියරිස් ලයික මේ ගැන තියෙන සාකච්ඡාව කුමක්ද ඔබ ගෙනලා තියෙන සංශෝධන වලට ඒගොල්ලොන්ගේ එකඟතාවය තියෙනවද Of course we have had extensive discussions with the Asian coalition where it covers about 15 companies our team went to Singapore and sat with them for 3 days went para by para and then after that they gave their suggestions so and I made it very clear that I will try to accommodate as much as possible not everything what they give and of course various other suggestions also like from the human rights commission in Colombo those things also have been taken into account දැන් අපිට අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා මොකක්ද මේකේ තියෙන හදිස්සිය කියන එකයි අහන්න ඕනේ අපි ඔක්කොම එකඟයි කාබනික පෝර හොඳයි කියලා රසායනික පෝර වලට වැඩිය ඔක්කොමලා එකඟයි මේ රටේ නමුත් මොකක්ද ඇති වුණ ප්‍රශ්නය හදිස්සියේම ඒක ක්‍රියාත්මක කරන්න යනකොට රටට ලොකු විපර්යාසයක් ඇති වුණා මේ ප්‍රශ්නේම තමයි මෙතනත් තියෙන්නේ මාර්ගගත ක්‍රමවේද සුරක්ෂිත කිරීම අවශ්‍යයි ඒක ගැටලුවක් නැහැ නමුත් ඇයි මේක හදිස්සිය කරන්නේ සාගච්ඡාවක් නැවතිව ඇයි මේක කරන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේක අධිකාරීවාදය පැත්තට යන ක්‍රමවේදයක් නිසායි විරුද්ධ මේක රටට හොඳ නැහැ රටටයි ආර්ථිකයටයි විශාල බලපෑමක් ඇති වෙන්න යනවා බියතර පනත් කිඩුපත විවාදයටගෙන සම්මත කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් පාර්ලිමේන්තු වටරවුම අසල අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා සමාජ මාධ්‍ය ගිණුම් පාලනය කරන ඒවා තහනම් කරන්න ආණ්ඩුවට බලය ලැබෙන පනත් කෙඩුම්පතක් දැන් ආණ්ඩුව ගෙනලා තියෙනවා මහපාරේ වෙඩි තියලා මිනි මරනවා පරිසරය විනාශ කරනවා මිනිස්සුන්ගේ ජීවත් වෙන්න විදියක් නැතුව ඉන්නවා මේ ඔක්කොම නිදහසේ ප්‍රචාරය කරපු ඒවට විරුද්ධව මිනිස්සු සංවිධානයේ වෙච්ච එක වේදිකාවක් සම්පූර්ණයෙන් කඩලා බිඳලා දාලා නැති කරන්න යන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු හෙට අනිද්දා වෙනකොට පාර්ලිමේන්තුව තීරණය කරන්න ඉඩ තියෙනවා උබලා අඳින්න ඕනේ මේ වගේ ඇඳුමක් කියන්නත් ඒ හින්දා අපි කියනවා වාරණය දාලා රටේ ජනතාවට තොරතුරු දැනගන්න එක වළක්වන්න බෑ අපි උඹලට අභියෝග කරන දසමා සේනාව නෙවෙයි දසමා යෝධ සේනාව හැදුවත් උඹලට ගමන යන්න බෑ ගමේ ජනතාව උඹලට සලකන්න බලාගෙන ඉන්නේ ජනතාවගේ නිදහස නැති කරන්න ලැහැත්තු වෙන්න එපා මේ වළකපා ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න 225 කියන පණිවිඩය දේවා මේ පොලිසියත් එක්ක එකතු වෙලා ගහන ගේම කෙටිෙම කියන්නේ වහාම නවත්තන්න